සුගිය දවසක මගේ මිත්‍රයෙක් හිටියා ලංකාවේ ප්‍රධාන පෙළේ බැංකුවක කළමනාකර තනතුර දරපු කෙනෙක් බැංක් මැනේජර් කෙනෙක් ඉතින් මෙයා තීරණය කරනවා හදිස්සියෙම මේ රටින් තමන්ගේ දරු පවුලත් එක්කම යන්න එහෙම තීරණය කළා ඔහු උත්සාහයන් ගණනාවක් අරගෙන දැන් යුරෝපා රටක තමයි ජීවත් වෙන්නේ දරු දෙදෙනා බිරිඳ සමගින් බිරිඳත් රජයේ වැදගත් රැකියාවක් කරමින් හිටපු කෙනෙක්. ඉතින් මගේ මිත්‍රයාට මම මේ ගිය සතියේ දවසක ඉරිදා දවසක කතා කරා WhatsApp කෝල් එකක් අරගෙන කොහොමද දැන් තතු තොරතුරු කියලා. කියනවා යාළුවා මගේ ඔව් මචං මම දැන් ආච්චිලා ටිකක් බලාගෙන ආච්චිලා සීලා ටිකක් බලාගෙන සන්තෝෂෙන් ඉන්නවා. ඈ බැංක් මැනේජර් කෙනෙක් ඔය මෙහෙ ආච්චිලා සීලා බලාගෙන ඔහේ ගියේ. ඔව් මම දැන් කෙයා සෙන්ටර් එකක වැඩ කරන්නේ. එතන ආච්චිලා සීලාට ඒගොල්ල බලා ගන්නවා. ඒගොල්ල ටික වැඩ ටික කරලා මගේ වෙලාවේදී ඒගොල්ලන්ට දෙන දෙයක් මාත් කාලා හරි සතුටින් ඉන්නවා. මං කෝ ඇත්තමද ඔය කියන්නේ? සහතික ඇත්ත මචං. ලංකාවේ මං බැංක් මැනේජර් කෙනෙක් විදිහට මට තියෙන ස්ට්‍රෙස් එක 0.0යි මෙහෙදි. මට කිසිම මානසික ආතතියක් නැහැ. ඉතාම සතුටින් මම මේ වැඩේ කරන්නේ. ඒ මිනිස්සුත් සතුටින් ඉන්නේ, මමත් සතුටින් ඉන්නේ. ඒක නිසා මගේ බැංකු මැනේජර් කමට වඩා මම මේ කෙයා සෙන්ටර් එක සේවකයෙක් විදිහට වැඩ කරන එකෙන් මම සතුටු වෙනවා. අපි ජීවත් වෙන්නේ සතුටින් ඉන්න. ඒක නිසා අපිට තනතුර නෙවෙයි වැදගත් වෙන්නේ, අපේ සහ අපේ දරුවන්ගේ සතුට. මගේ දරුවෝ දෙන්නත් මේ හොඳ පාසල් දෙකකට යන්නේ. ඒ දෙන්නට අපි කිසිම වියදමක් දරන්න වෙන්නේ නැහැ. සියල්ල රජෙන් පොත්පත් ටික පෑම් පෑන්සල් පවා රජෙන් ලැබෙනවා. ඉතින් අපි සතුටින් ඉන්නවා. එහෙමනම් මේ කතාවත් එක්ක ආයිබෝවන් කියලා ඔබ සියලු දෙනා පිළිගන්නවා සිලෝන් වයිකින්ස් වෙතට. මේ එක උදාහරණයක් විතරයි අපේ රටේ තියෙන මෙවැනි උදාහරණ ඕන තරම් මගේ ගාවත් තියෙනවා. රජයේ සහ පෞද්ගලික අංශයේ ඉහළම තනතුරු දරන අය මටත් කතා කරනවා. ඔවුනුත් රට හැර ගිහින් තියෙනවා බොහෝ පිරිසක්. තවත් ඉන්න අති බහුතරයක් වෙනත් රටකට සංක්‍රමණය වෙන්න, හොඳ ජීවිතයක් උදෙසා සංක්‍රමණය වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය. ඉතින් මං ඒක හොඳ හෝ නරක කියන්නේ නෑ. මේ දෙකම තියෙනවා. මේක හොඳත් තියෙනවා, මේකේ නරකකුත් තියෙනවා රටක් විදිහට. නමුත් අපි ජීවත් වෙලා ඉන්න ඕන මේ සියල්ලම කරන්න. ඒක තමයි වැදගත්ම දේ. ඉතින් මගේ අර බැංකු මැනේජර් යාළුවා වගේම මෙහෙම හිතන් ඉන්න ඔබත් ඇති. ඔබටත් අවස්ථාවක් තියෙනවා තමන්ගේ ජීවිතේ යම් කාලයක් දුරක හරි කැපකිරීමක් කළා වෙනසකට ගිහිල්ලා ජීවිතය යහපත් කරගන්නට. අපි අද ඒකට උදව් කරන ආයතනයක් විදිහට තමයි සිලෝන් වයිකින්ස් කටයුතු කරන්නේ. සිලෝන් වයිකින්ස් වෙතින් ඔබට කුමන හෝ උදව්වක් ලැබෙනවා නම් ඒක තමයි අපේ සතුටටත් හේතු වෙන්නේ. අපි එහෙමනම් අද දවසේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්නයි මේ සූදානම් වන්නේ. අපි බලමු අද අපි ඔබ වෙනුවෙන් ගේන්නේ මොන වගේ තොරතුරක්ද කියලා. මේ ලෝක සිතියම දිහා බලාගෙන අපි කොච්චරනම් අපේ හීන ගැන කල්පනා කළාද? මේ පැත්තෙන් තියෙන මේ දියුණු රට, එතනට පහලින් තියෙන නවසීලන්තය, සමස්ත යුරෝපය, තුරු ඇමරිකාව, මේ සම්බන්ධයෙන් අපි කතා කරලා තියෙනවා. ඉතින් අද දවසෙත් අපි යන්න බලාපොරොත්තු වෙන්නේ මේ උතුරු ඇමරිකාවේ. එහෙම නැත්නම් ඇමරිකාවට නැගෙනහිරින් තියෙන කැනඩාවේ පහළ කෙළවරේ තියෙන නෝවා ස්කෝටියා කැනේඩියානු ප්‍රාන්තයේ විශේෂ වැඩසටහනක් සම්බන්ධයෙන් තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේක තමයි මේ නෝවා ස්කෝටියා කියලා කියන කැනේඩියානු ප්‍රාන්තය. මේක හුඟක්ම දූපතක් විදිහට තමයි තියෙන්නේ. එක කොටසක් විතර ගොඩබිම් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ අර්ධද්වීපයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. කැනඩියාවේ කැනඩාවේ විශේෂ ප්‍රාන්තයක් නිව් බර්න්ස්විග් වලට පහළින් තියෙන නෝවා ස්කෝටියා. එතකොට මේකෙත් රැකියා හිඟයක් තියෙන බවක් තමයි තියෙන්නේ. ඒක නිසා ෆොරින් වර්කර්ස්ලට අවස්ථාව තියෙනවා නෝවා ස්කෝටියා වල රැකියාවක් ලබා ගන්න. ඉතින් අද අපි බලාපොරොත්තු වෙන්නේ කතා කරන්න නෝවා ස්කෝටියා වල තියෙන විශේෂ වැඩසටහනක් විතරක් නෙමෙයි, මේකේ මේ රජය
නොවාස්කෝටියානු රජය හඳුන්වා දීලා තියෙනවා අනුමත රැකියා ඒජන්තවරුන් 108 දෙනෙක් ඔබේ රැකියාවන් ලබා ගන්න. එතකොට මේ රෙක්‍රූටින් ඒජන්ට්ස්ලා කැනඩාවේ නොවාස්කෝටියාවල විතරක් නෙමෙයි විවිධ ප්‍රාන්තවල ක්‍රියාත්මක වෙනවා. නමුත් නොවාස්කෝටියා රජයෙන් කියලා තියෙනවා මෙන්න මේ අය මේ ගනුදෙනුව සම්බන්ධයෙන් ඒ ප්‍රාන්තයේ අනුමත කරනවා සහ ඒගොල්ලන්ට නීති පද්ධතියක් හඳුන්වලා දීලා තියෙනවා. මෙන්න මේ යටතේ තමයි ඔයගොල්ලෝ ක්‍රියාත්මක වෙන්න ඕන කියලා. මේ නීති වලින් තියෙන ප්‍රධානම දේ තමයි මේ රැකියා ඒජන්ට් ඒ ජොබ් ඒජන්ට්ස්ලා 108 දෙනාටම හැකියාවක් නැහැ රැකියාවක් සඳහා ඔබ ගෙන්වා ගනිද්දී ඔබෙන් මුදලක් අය කරන්න. ඒක ඒගොල්ලෝ නීත්‍යානුකූලව තහනම් කරලා තියෙනවා. ඒක නිසා මේක විශේෂ අවස්ථාවක් මෙතන තියෙනවා. ඔයාට කැනඩාවට සංක්‍රමණය වෙන්න විශාල අතිවිශාල ඒජන්සි ගාස්තුවක් ගෙවීමකින් තොරව ඒ වගේම වීසා ස්පොන්සර්ෂිප් මෙතනින් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට වීසා ස්පොන්සර්ෂිප් එකක් එක්කම මයිග්‍රේට් වෙන්න තියෙනවා නම් ඔයාට ඒක ලොකු ඉතිරියක් ඔයාගේ මුදලින් යන මුදල අඩු. එතකොට දැන් අපි අහනෝනේ හුඟක් කරලා නොමිලේ යන්න පුළුවන්ද කියලා. එතකොට මෙන්න මේ නොවාස්කෝටියාවල මේ වැඩසටහනින් මේ අඳුනලා තිබු රෙක්‍රූටර්ස්ලා හරහා ඔයාට පුළුවන්කම තියෙනවා නොමිලේ යන්න. හැබැයි ඔයාගේ ප්‍රොෆෙෂන් එක අනුව ඔයා ස්කිල් වර්කර් කෙනෙක් නම් ඒ අවස්ථාව හුඟක් වැඩියෙන් තියෙනවා. අන්ස්කිල් වර්කර්ස්ලාට වඩා ස්කිල් වර්කර්ස්ලාට මේ රැකියාවන් ලබා ගැනීමේ ප්‍රවණතාවය ටිකක් වැඩිපුර තියෙනවා. එතකොට ලයිසන් ෆොරින් වර්කර් රෙක්‍රූටර්ස්ලා ගැන තමයි අපි අද කතා කරන්නේ නොවාස්කෝටියාවල. බලමු මේ ආටිකල් එකට ගිහිල්ලා මොනවද මෙතන අපි කියවෙන්නේ කියලා. කැනඩාවේ නීත්‍යානුකූල කාර්යමණ්ඩල සමාගම 108ක් ඔබට 2024 දී රැකියා වීසා අනුග්‍රහය සහිතව රැකියාවක් ලබා දීමට සූදානම්ින් ඉන්නවා. එතකොට විදේශ සේවකයෙක් විදිහට කැනඩාවේ රැකියාවක් හොයාගන්න ටිකක් දුෂ්කරතාවයන් තියෙනවා. මොකද තියෙන තරඟේ වැඩිකම නිසා, එහෙ තියෙන රැකියාවල් වල මදකම නිසා නෙවෙයි. ඒ වගේම මේ නිසා තමයි සියලුම කැනේඩියාවේ පළාත් රාජ්‍යයන් විදේශ ශ්‍රමිකයන් Tamanට හොඳ අය ආකර්ෂණය කරන්න වැඩි මහන්සියක් දරන්නේ. ඒ නිසා ඕන් හුඟක් වෙලාවට දැන් ඩුබායි වගේ රටවල් වල රැකියා පොළවල් තියෙනවා. ඩුබායි වලට ගිහිල්ලා ඉන්න හොඳ එම්ප්ලොයිස්ලා ඒගොල්ලන්ට ගෙන්න ගැනීමේ දිනා ගැනීමේ අරමුණින්. එතකොට මේ අට්ලාන්ටික් සාගරයත් එක්ක තියෙන මුල්ලා තියෙන මේ නොවාස්කෝටියා රජය ප්‍රාන්තය මේකට මේගොල්ලෝ හඳුන්වලා දෙන වැඩසටහන තමයි NSNP කියලා කියන්නේ. ඒ කියන්නේ නොවාස්කෝටියා නොමිනේට් ප්‍රෝග්‍රෑම් කියන එක තමයි මේකෙන් හඳුන්වන්නේ මේ රජයෙන් සංක්‍රමණික යන හුඟක් ගෙන්න ගන්න හදපු වැඩසටහන. එතකොට මේ සම්බන්ධයෙන් අපිට ලැබෙන වාසිය තමයි බලපත්‍රලත් විදේශ සේවා බඳවා ගන්නන් හරහා අපිට ඇප්ලයි කරන්න පුළුවන්කම දැන් උදා වෙලා තියෙනවා. එතකොට අපි වෙනදට කැනේඩියන් ජොබ් බැංක් එකෙන් සම්මස්ත කැනඩාවෙම ජොබ්ස් වලට ඇප්ලයි කරාට අපිට මෙතෙන්දී අවස්ථාව ලැබිලා තියෙනවා නොවාස්කෝටියා වලට විතරක් ඉන්න ඒජන්ට්ස්ලා 108 දෙනෙක් අපිට හඳුන්වලා දීලා තියෙන නිසා අන්න ඒගොල්ලෝන් හරහා ඇප්ලයි කිරීමේ අවස්ථාව අපිට තියෙනවා. එතකොට මොකද්ද මේකෙන් කරන්නේ? පළමු දේ නම් මෙම කාර්ය මණ්ඩල සමාගම් නීත්‍යානුකූල රැකියා සේවීමේ ක්‍රියාවලියට වේගවත්ම විසඳුමයි. ඒ කියන්නේ මේගොල්ලොත් එක්ක මේගොල්ලන්ට ඔයාගේ CV cover letters යොමු කිරීම වාට ඉක්මනින් රැකියාවක් ලබා ගැනීමේ අවස්ථාවක් උදා වෙලා තියෙනවා. එතකොට විශාල අවස්ථා ඒගොල්ලෝ දෙනවා. එතකොට ඒ වගේම මේගොල්ලෝ බලපත්‍ර ලාභී නීත්‍යානුකූලයි කැනඩාවේ මේ ප්‍රාන්තයෙන් මෙයාලට ලිඛිත අවසර පත්‍රයක් දීලා දෙනවා මේ වැඩේ කරන්න. ඒ වගේම මේ අය ප්‍රමිතීන් සපුරලා තියෙන්න ඕන මේ බලපත්‍රය ගන්න කැනඩාවෙන්. එතකොට ඒගොල්ලෝ හුඟක් පරීක්ෂා කරලා මේගොල්ලෝ ගැන බලලා මේගොල්ලෝගේ අතීත ක්‍රියාකාරකම් බලලා තමයි මේ සහතිකය දෙන්නේ. ඒ වගේ මේ සහතිකය ඕන වෙලාවක ඒගොල්ලන්ට අවලංගු කරන්නත් හැකියාව තියෙනවා කියලා තමයි වෙබ්සයිට් එකේ සඳහන් වන්නේ. එතකොට මෙන්න මෙතන කියනවා නොවාස්කෝටියාහි රජයේ කම්කරු ප්‍රමිති සංග්‍රහයට අනුව මෙන්න මේ ඡේදය වැදගත් අනුව විභව රැකියා අවස්ථා පිළිබඳ තොරතුරු සැපීම සඳහා හෝ බඳවා ගැනීමේ ක්‍රියාවලියට සහ වීම සඳහා රැකියා අපේක්ෂකෙන් ගාස්තු අය කිරීමට හෝ එකතු කිරීමට කිසිදු පුද්ගලයෙකුට හෝ සමාගමකට අවසර නැත. එතකොට ගාස්තු අය කරන්න බැහැයි කියලා තමයි තියෙන්නේ. හැබැයි මතක තියාගන්න මේගොල්ලෝ එක එක වේශයෙන් තමයි මේවා කරන්නේ. මේගොල්ලෝ කෙලින්ම නෙවෙයි
නමුත් යම් කිසි ඔබ හිතන්න එපා නොමිලේම මේක කරගන්න පුළුවන් කියලා යම් කිසි විදිහකින් මුලක් මේ කරලා තමයි මේකට යන්න වෙන්නේ. ඔයාලා එහෙම කරනව අරගොල්ලෝ එපයි කියලා තිබුණාට හැබැයි ඒක නීත්‍යානුකූලයි. ඒක නීත්‍යානුකූලයි කියලා කියන්නේ මේක හොර ඒජන්සි නෙවෙයි. අන්න එතනයි ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕන දේ. ඔයාලා සල්ලි දීලා ඒ සල්ලි නැති වෙලා විනාශ වෙයි කියලා කිය මේ කරන්න එපා. මොකද මේගොල්ලෝ මේ 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 කැනඩාවට වග කියන අය. කැනඩා කැනඩියානු පුරවැසියන් විතර ජීවත් වෙන්නේ කැනඩාවට වග කියන අය. ඒක නිසා ඔයාලගේ සල්ලි අරගෙන මාරු වෙනවයි කියන එක බය මෙතනදී නැහැ. මේ නෝවා ස්කෝටියා රජය විසින් තමයි මේගොල්ලෝ ඔයාලට හඳුන්වලා දෙන්නේ. අන්න ඒකයි වැදගත්කම තියෙන්නේ. එතකොට 2024 දී රැකියා වීසා අනුග්‍රහය සහිතව වීසා ස්පොන්සර්ෂිප් ගැන මේ කියන්නේ කැනඩාවේ රැකියාවක් ලබා ගැනීම සඳහා වෙන කවරදාටත් වඩා දැන් පහසු වෙලා තියෙන බව තමයි කියන්නේ 2024ට අනුව. එතකොට කැනඩාවේ කාර්යමණ්ඩල සමාගම් වල විදේශ ශ්‍රමිකයන් උපකාර කළ හැකි කෙසේද මොන විදිහටද ඔයාලට ඒගොල්ලෝ උදව් කරන්න පුළුවන්. මෙම සමාගම් හෝ පුද්ගලයන් වෘත්තිකයන් වන අතර දේශීය රැකියාව වෙළඳපොළ කර්මාන්ත ප්‍රවණතා සහ ආගමන ප්‍රතිපත්ති සහ රෙගුලාසි පිළිබඳව හොඳින් දනී. ඔවුන් ඔබේ මාර්ගෝපදේශකයන් ලෙස ක්‍රියා කරයි. අයදුම් ක්‍රීමේ ක්‍රියාවලිය පුරාම තොරතුරු හා සහය ලබා දෙමින් මේ විදිහට තමයි මේගොල්ලෝ ඔයාට උදව් කරන්නේ. එබැවින් ඔබට තොරතුරු තාක්ෂණය සෞඛ්‍ය සේවා පිළිබඳ පළපුරුද්දක් තිබේද නැතහොත් ඔබ දක්ෂ වෙළෙන්දෙකුවද කැනඩාවේ මෙම කාර්යමණ්ඩල සමාගම් ඔබට පරිපූර්ණ රැකියාවක් ලබා ගැනීමේ අවස්ථාව උදා කරලා දෙනවා. ඒක දැනගෙන ඉන්න. ඒ වගේම නීත්‍යානුකූල සමාගම් බව තමයි මේක නැවත නැවතත් කියලා කියන්නේ. නෝවා ස්කෝටියාහි පළාත් ආණ්ඩුව කැනඩාව පුරා සිටින විදේශ සේවකයන් බඳවා ගන්නා 108 දෙනෙකුගේ ලයිස්තුවක් ප්‍රකාශයට පත් කර ඇත. මෙම කාර්යමණ්ඩල සමාගම් 108 කම්කරු ප්‍රමිති සංග්‍රහය RSNS කියන එක 1989C246 යටතේ විදේශ ශ්‍රමිකයන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය නිරත වීමට බලපත්‍ර ලබාගෙන ඇත. එයින් අදහස් වන්නේ මෙම සමාගම් හෝ පුද්ගලයන් නීත්‍යානුකූල බවත් බලපත්‍රලාභී බඳවා ගන්නෙකු වීමටත් නෝවා ස්කෝටියාහි සේවා යෝජකයන් සඳහා නීත්‍යානුකූල විදේශ ශ්‍රමිකයන් බඳවා ගැනීමටත් පළාත් අවශ්‍යතා සපුරා ඇති බවයි. ඒ නිසා අර මුදල් නැති වෙයි කියන බය මෙතනින් ඉවත් කරලා තියෙනවා. ඕගොල්ලොන්ට අර මගෙරොන් නිතර අහනවනේ කැනඩාවට යන්න කියන්න හොඳ ඒජන්ට් කෙනෙක්. ඒතොර මම කාටවත් කවදාවත් කියන්නේ නැහැ. එහෙම කියන්න තරම් අපිට පුළුවන් කමක් නැති නිසා එහෙමයි කියන්නේ. එහෙම වුණා කියලා කියන්නේ මේ නැහැ කියන එක නෙමෙයි. හොඳයි අය රෙකමන්ඩ් කරන්න අපිට පුළුවන් කමක් නැති කම. ඉතින් මෙන්න මේ නෝවා ස්කෝටියා වලින් දීලා තියෙන ලිස්ට් එක අරන් බැලුවහම ඔයාලට පුළුවන් කම ලැබෙනවා රෙකමෙන්ඩේෂන් එකක් පවා දෙන්න මේ කුල්ල නීත්‍යානුකූල නිසා. රයිට්. එහෙමනම් අපි වෙලාව ගත කරන්නේ නැතුව ගිහිල්ලා බලමු මෙන්න මේ කියන license foreign worker recruiters කියන තැනට. මේ නෝවා ස්කෝටියා කැනඩා ඒ කියන්නේ ප්‍රාන්ත රාජ්‍යයේ වෙබ්සයිට් එක. එතකොට මේකේ බොරු දාලා තියෙන්නේ නැහැ. කවු හරි හිතාගෙන ඉන්න නම් දැන් සමහර අය ඉන්නවා ටිපර් පාක් කරන්නේ නැයි. එතකොට ටක් ගාලා හිතන මේ බුරු බුරු කියලා දාන්න පුරු නෙවෙයි. මේ හෙන් දීපු ලිස්ට් එක. එතකොට මෙන්න මේ 108 දෙනාම මෙතන ඉන්නවා. මෙතන 108 දෙනාම ඉන්නවා. මේගොල්ලෝ ගැන ඔයාට තොරතුරු බලන්න පුළුවන් කොහොමද බලන්නේ. මෙතන තියෙන ලයිසන් නේම් එක. එයාගේ ලයිසනින්ග් එක නේ කියන්නේ ඒ ලයිසන් එක දරන්නාගේ එයාගේ නම මෙතන තියෙනවා. ඒ වගේම බිස්නස් නේම් එක. එතකොට බිස්නස් නේම් එක මේ පළවෙනි එක්කෙනාට බිස්නස් නේම් එකක් නැහැ. නමුත් මේ දෙවෙනි එක්කෙනාට තියෙනවා බිස්නස් නේම් එකක්. මෙයා අඩ්මිරල් ඉමිග්‍රේෂන් සොලියුෂන්ස් ඉන්කෝපරේෂන් කියන බිස්නස් නේම් එක යටතේ මෙයා රෙජිස්ටර් වෙලා ඉන්නවා. නිව් ෆවුන්ඩ්ලන්ඩ් වල තමයි මෙයා රෙජිස්ටර් වෙලා ඉන්නේ. නමුත් නෝවා ස්කෝටියාවෙත් මෙයා මේ වැඩේ කරන අවසර දීලා තියෙනවා. 2026 අප්‍රේල් 24 වෙනිදා වෙනකන් මෙයාට මේ අවසර පත්‍රය නිකුත් කරලා තියෙනවා. මෙන්න මේ PDF එකෙන් මෙතන තියෙන මේ PDF එක තමයි පෙන්වන්නේ මෙයාගේ අවසර පත්‍රය සම්බන්ධ තොරතුරු. අපි බලමු එයාගේ PDF එක මෙන්න තියෙනවා. නෝවා ස්කෝටියා වලින් දීපු license to engage in foreign worker recruitment labor standards code එක මෙතන තියෙනවා. license number එකක් මෙයාට දීලා තියෙනවා. මෙයාගේ නම මෙතන තියෙනවා. ඒ වගේම මෙයාගේ address එක location එක මෙතන දාලා තියෙනවා. ඒ වගේම issue කරපු date එක තියෙනවා. expire වෙන දිනේ තියෙනවා. සහ යාට දීපු conditions ඔක්කොම මෙතන දාලා තියෙනවා. පිටු දෙකක විතර ප්‍රමාණයේ condition මෙයාට කියලා තියෙනවා. මෙන්න මේ මේ යටතේ තමයි ක්‍රියාත්මක වෙන්න ඕන කියලා. එතකොට මේ list එකේ ඉන්න හැම
කෙනෙකුට මේ වගේ PDF එකක් තියෙනවා තියෙනවා ඒ ප්‍රාන්ත රාජ්‍යෙන් දීපු අවසර පත්‍රය තමයි එතන තියෙන්නේ එතකොට එයාලගේ කන්ඩිෂන් වලට යටත්ව තමයි මෙයාලා ක්‍රියාත්මක වෙන්නේ එතකොට දැන් අපි මොකද කරන්න ඕන ඒකනේ වැදගත්ම දේ අපි කරන්න ඕන මෙන්න මේ ගොල්ලොන්ට අපේ CV එක කවලට එක යවලා ආවරණ ලිපියකුත් එක්ක මෙයාලට ඉල්ලීමක් කරන්න ඕන මෙන්න මගේ CV කවලට එකවල තියෙනවා මේක බලලා මට නෝවා ස්කෝටියා වලින් මගේ CV එකට ගැලපෙන රැකියාවක් ලැබලා දෙන්න කියන ඉල්ලීම ඔබට කරන්න පුළුවන්. එතකොට මේ 108 දෙනාටම මේක යවන්න ඔයාට පුළුවන්කම තියෙනවා. දැන් ඔබ හවි කොහොමද යවන්නේ කියලා. කොහොමද යවන්නේ කියන එකේ මෙතන කිසිම තොරතුරක් ඇත්තේ නැහැ සඳහන් කළා මේගොල්ලෝගේ කන්ටැක්ට් ඩීටේල්ස් මොනවත් මේකේ දාලා නැහැ. එතකොට අපි මොකද කරන්නේ? එතකොට ඉතින් මේ මහන්සි වෙන පාර්ට් එක තමයි ඉස්සරහට එන්නේ. මහන්සි වෙන පාර්ට් එක කියලා කියන්නේ ඉන්ටර්නෙට් ගිහිල්ලා මේගොල්ලොන්ගේ වෙබ්සයිට් සියනවා නම් ඒව හොයන්න ඕන අපි. ඉතින් මේක කරන්න පුළුවන්ද අපිට? මේක අමාරු වෙන්නේ. ඔව් අමාරු තමයි. කැනඩාවට රස්සාවක් ගන්න යන එක අමාරු වැඩක්. ඒක හරි අමාරු වැඩක්. ඉතින් කොහොමද කරන්නේ? ඉතින් ඒක තමයි කියන්නේ කොහොම හරි කරොතින් ජය ගන්න. උත්සාහවන්තයන් පමණයි ජය ගන්න. ඒක නිසා මේවට උත්සාහ කරන්න. අපි බලමු මෙන්න මේ පළවෙනි එක්කෙනාගේ බිස්නස් නේම් එකක්වත් නැති හින්දා අපිට ඔන්ලයින් සර්ච් කරන්න විදිහක් ඇත්තෙත් නැහැ. නමුත් දෙවෙනි එක්කෙනාගේ Admiral Immigration Solutions කියන එක්කෙනාගේ අපි බලමු එයාගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා. මෙන්න මේ තියෙන්නේ Admiral Immigration Solutions කියන්නේ මෙයාලගේ වෙබ්සයිට් එක. එතකොට මේ වෙබ්සයිට් එකේ මෙයාලට හුඟක් තොරතුරු මෙයාලගේ තියෙනවා. එතකොට මේකේ මෙයාලව කන්ටැක්ට් කරගන්න ඩීටේල්ස් උත් මෙතන තියෙනවා මෙයාලගේ කන්ටැක්ට් නම්බර්ස් කන්ටැක්ට් ඊමේල් ඇඩ්‍රස්ස් ඒවත් මේකේ තියෙනවා බලා ගන්න පුළුවන් අන්න එහෙම ගිහිල්ලා මෙයාට ඇප්ලිකේෂන් දාන්න ඔයාට පුළුවන් ඉතින් මේක ටිකක් උනන්දුවෙන් මහන්සියෙන් කරන්න ඕන වැඩක් ඒ එහෙම කරගත්තොත් ඔයාට ලක්ෂ 40ක් 50ක් ඉතුරු කරගන්න පුළුවන් සමහර වෙලාවට මේ වැඩේට ඒජන්සිය වලට දෙන ලොකු මුදලක් ඉතුරු කර ගන්න පුළුවන්. ඒ වගේම මේ ඔයාගේ ප්‍රොසෙස් එක නීත්‍යානුකූලව නියමාකාරයෙන් එහෙ අනුමත කරපු ඒජන්ට් කෙනෙක් කරහා ආරම්භ කරන්නත් පුළුවන්. ඒක නිසා මම මේ Admiral කියන එක ගත්තේ පළවෙනිම එක හින්දා අනිත් ඒවටත් ඔයාට මේ විදිහට හොයලා යන්න පුළුවන්. ඒක තමයි අවස්ථාව. එතකොට මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. තමන්ගාව තියෙනවා නම් හදපු කැනේඩියන් CV එකයි මේ කවලට එකයි ඒ ටික මේගොල්ලන්ට යවන්න. हदला नेत्तन कैनेडियन फॉर्मेट के ये देखा हदागन मेक करगन वाट हदागन बेरी ना वो अपे नितरम में फोन नंबर्स यानो देखा के कतम अपे रिकमेंड करने ए ए का किने मगे हों दब हितवतिक अने तेक के ना मगे सहोदरे के ये देन ना तमाय में वेडे करन एक निशा मटे ये गुलो के ना वाक्य आने पुलवा मेते के संबंधे किसी में फैमिली का मटे अविल्ला ना नहीं मैं गुलो में वेडे हरे रे करने नहीं किया है भाई ये गुलो मुदल लाए करनवा ඒ මුදල් ගැන අහලා ඔයා කැමති නම් විතරක් ඒගොල්ලොත් එක්ක මේ වැඩේ කරන්න. ඒගොල්ලෝ ප්‍රොෆෙෂනල් විදිහට දැන් ලෝකේ රටවල් වලට පුරාට දහස් ගණනක් CV කවලටස් හදලා බොහෝ දෙනෙකුට එයාලගේ ජොබ්ස් වලට ඇප්ලයි කරලා දීලා සාර්ථක වුණු සාර්ථක චරිතත් ඒගොල්ලොන්ට මුණ ගැහිලා තියෙනවා. ඒගොල්ලොන්ගේ ඒ මහන්සියට ඒගොල්ලොන්ට ප්‍රතිඵල ලැබෙනවා සාර්ථක වෙලා තියෙනවා. සමහර රැකියා සිය ගණන් වලට ඇප්ලයි කරලා හරි තමන්ගේ රැකියාව අරගෙන තියෙනවා විශේෂයෙන්ම නිව්සීලන්ත කැනඩා දෙකටම මේ හරහා රැකියාව ලබාගෙන තියෙනවා. එතකොට සුදුසුකම් සහිත අය හැබැයි මේක ඒක මතක තියාගන්න කිසිදු සුදුසුකමක් නැතුව රැකියාවකට යන්න පුළුවන් කමක් නැහැ මේ වගේ රටකට ඒකත් ඔයා හොඳට මතක තියාගන්න. එතකොට මෙන්න මේ වැඩේ ඔයාට කරන්න පුළුවන් වැඩක් කළ හැකි වැඩක් මේ වැඩේ කරන්න CV cover letters හදාගෙන මේගොල්ලන්ගේ වෙබ්සයිට් වලට ගිහිල්ලා එයාලගේ contact details හොයාගෙන CV cover letters ඒගොල්ලන්ට යවන්න. එතකොට මේ ක්‍රියාවලියම අර මෙතන දාන අපේ ෆෝන් නම්බර්ස් දෙකට කතා කරලා ඒගොල්ලෝ මේක කොටස් විදිහට හදලා දෙනවා. මේ 108 දෙනාගේම විස්තරය ඒගොල්ලෝ අරගෙන තියෙන බව මට කිව්වා. මේ 108 දෙනාටම ඇප්ලයි කිරීමේ හැකියාව යාළට තියෙනවා. එකවර ඕගොල්ලෝ එයාලට අවස්ථාව දුන්නොත් ඒගොල්ලෝ මේ 108 දෙනාටම ඇප්ලිකේෂන් යවාවි. එහෙම නැත්නම් ඔයාලට ඕන කරන්නේ 50කට 60කට නම් 100කට නම් ඒ ටිකටත් ඒගොල්ලෝ මේ වැඩේ කරාවි. මම කියන්නේ වැඩිපුර ඇප්ලිකේෂන් දානකින් තමයි ඔයාට අවස්ථාවක් ගන්න පුළුවන්. ඒකට මම මෙහෙම උදාහරණයක්කට කියන්නම්. ලොතරැයි එකක් ගන්නවට වඩා චාන්ස් එක තියෙනවා දෙකක් ගත්තොත්. 10ක් ගත්තොත් චාන්සස් 10ක් තියෙනවා. අන්න ඒ වගේ රැකියාවලට පිටරට රැකියාවලට ඇප්ලිකේෂන් දානවා කියන්නේ ලොතරැයි ගන්නවා වගේ වැඩක්.
ලොතරේයක් ගන්නවා වගේම තමයි වාඩ දිනුම් අවස්ථා ඒ ලොතරැයියෙන් උදා වෙනවා. ඉතින් ඒක නිසා මේ 108 දෙනා අතාරින්න එපා. මේ 108 දෙනාටම ඇප්ලයි කරන්න බලන්න. මහන්සි වෙන්න තමන්ගේ ජයග්‍රහණයට යන්න. මේ ප්‍රාන්තයේ විවිධ වූ රැකියා තියෙනවා. ඒ වගේම මම දැන් කියනවා දැන් මට දාන්න එපා මේ මේ රැකියාව තියෙනවද මේ රැකියාව තියෙනවද බලන්න කියලා. ඉතින් එතකොට ඔයා දැම්මොත් කාපෙන්ටර් රැකියා තියෙනවද කියලා ඇත්තට මම මෙතන ගිහිල්ලා වෙනමම ඒවා හොයන්නවා. ටික එක ටිකක් අමාරු වැඩක්. අර නම්බර්ස් වලට කතා කරලා පුළුවන් නම් ඒ උදව්ව ගන්න. ඔයා කොහොම හරි ඔයාගේ ජයග්‍රහණය සාර්ථකත්වයේ ලබා ගැනීම තමයි අපිත් සතුට කියන එක මේ වෙලාවේ කියන්න කැමති. එහෙමනම් වීඩියෝවෙන් සමු ගන්නවා නොවාස් කෝටියා ප්‍රාන්තයේ රැකියා ඒජන්තවරුන් 108 දෙනෙක්ගේ විස්තර ඉදිරිපත් කරන්න තමයි අද මේ වීඩියෝ එක අපි ගෙනාවේ. එහෙමනම් මේක නැරඹ ඔබ සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් අපිව subscribe කරන්න අමතක කරන්නත් එපා කියන ඉල්ලීමත් කරමින් අපි නිහඬ වෙනවා. සිලොන් වයිකින්ස් ඔබට ජය ප්‍රාර්ථනා කරමින්ම ස්තුතියි.